Hello travelers, welcome back to my YouTube channel. ඉතින් අද තමයි අපේ Singapore tour එකේ මම ආසම දවස. අද අපි යනවා ළමයි Universal Studio එකට. එතනට කොච්චර ගියත් මට නම් එපා වෙන්නේ නැහැ. ඒ තරමට මම මාර මාසයි. ඒ වගේම තමයි Singapore කිව්වම ඒත් එක්කම කියවෙන main attraction එකක් තමයි Universal Studio කියන්නේ. Singapore එකට එන ඕනම කෙනෙක් යන තැනක් තමයි මෙතන. අපි එහෙනම් අද ගිහින් බලමු Singapore Universal Studio experience එක මොන වගේ වෙයිද කියලා. පියදි Universal Studio යන්නේ ට්‍රේන් එකේ. Singapore වල public transport use කරන එක හරිම ලේසි. ඒ වගේම ඒක තමයි ලාභම transportation method එක මෙහෙ. අපි දැන් ඉන්නේ ferry park station එකේ. අපි මෙතනින් ට්‍රේන් එක අරගන්න ඕන harbour front station එකට. අපි දැන් ඉන්නේ harbour front වල. මෙතන ඉඳන් ඔයාලට sentosa වලට ක්‍රම තුනකට යන්න පුළුවන්. මොනරේල් එකේ, කේබල් කාර් එකේ, ඒ වගේම බ්‍රෝඩ් වෝක් එකේ. ඉතින් බ්‍රෝඩ් වෝක් එකේ ගිහපු නැති දෙන්නෙක් ඉන්න නිසා අපි අද හිතුවා බ්‍රෝඩ් වෝක් එකේ යන්න. ඔයාලා මගේ බාන්ජි ජම්ප් වීඩියෝ එක බැලුවා නම් මම ඒකෙදි sentosa වලට යන විදිය කියලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක තාමත් බලලා නැත්නම් මම මෙතන කාඩ් එක දාන්නම් ඒක බලන්න. ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කොහමද Universal Studio එකට යන්නේ කියලා. Universal Studio එක උදේ 10 ඉඳන් හවස 7 වෙනකල් ඕපන් කරලා තියෙනවා. ඔයාලා Universal Studio යනවා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඒක ඕපන් කරන ටයිම් එක වෙද්දි මෙතෙන් තියන්න. මොකද නැත්නම් ඔයාලට යන්න පරක් වුණොත් ඇතුලේ තියෙන රයිඩ්ස් වලට දිග පෝලිං වල ඉන්න වෙනවා. අපි දැන් මේ ඇවිත් ඉන්නේ Universal Studio entrance එකට. මේ තියෙන කවුන්ටර්ස් වලින් ඔයාලට ටිකට් පර්චේස් කරන්න පුළුවන්. අර පේනව ඇති ටිකට් ගන්නත් මෙතන සෑහෙන දිග පෝලිමක් තියෙනවා. අපි ප්‍රී බුකින්ස් දැම්මා මේ ගැන දන්න හින්දා ඉතින් හොඳම දේ තමයි ඔයාලත් මෙහෙ එනවා නම් Universal Studio site එක හරහා හරි ඒ වගේම තවත් වෙබ්සයිට්ස් කීපයක්ම තියෙනවා. ඒ හරහා ප්‍රී බුකින් එකක් දාගෙන ආවොත් ඔයාලට ඉක්මනට ඇතුළට යන්න පුළුවන්. ඒ සයිට්ස් වල විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අපි දැන් Universal Studio එකට ආවා. මාර්ග ලක්ෂණයි. මේක රයිඩ්ස් තියෙනවා, සීලින් රයිඩ්. අපිට හරි කිල බලමු කොහොමද ඒක කියන්නේ කියලා. මේක ඇතුළේ ඔයාලට විනෝද වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. රෝල කෝස්ටර්ස්, 3D 4D රයිඩ්ස්, කේබල් කාර් රයිඩ්ස්, වෝටර් වර්ල්ඩ් එකක්. ඉතින් මේ වගේ එක දවසකින් ඉවර කරන්න බැරි තරම් ගොඩක් දේවල් තියෙනවා විනෝද වෙන්න. මේකේ එක එක තීම්ස් වලට හදපු සෝන්ස් 6ක් තියෙනවා. හොලිවුඩ්, නිව්යෝක්, සයිෆයි, ඒන්ෂන් ඊජිප්ට්, ලොස්ට් වර්ල්ඩ්, ෆාර් ෆාර් අවේ කියලා. දැන් අපි මේ ඉන්නේ හොලිවුඩ් සෝන් එකේ. මෙතන අපි හොලිවුඩ් ෆිල්ම්ස් වල දකින ප්ලේසස් ගොඩක් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. මේ හැරි ගොඩක් අපිට දකින්න තියෙන ෆොටෝ ලොකේෂන්ස්, කැෆේස් එහෙම. මෙතනට අපි එද්දිම දැක්ක මිනියන්ස් ලගේ ෂෝ එකක්. මෙතන එහා පැත්තේ මිට කලින් තිබෙන මැඩගස්ක සෝන් එක. දැන් එතන අලුතින් මිනියන්ස් ලගේ තීම් එකට කරන සෝන් එකක් හදනවා. මිනියන්ස් එක පහවනාට පස්සේ අපි යන්නේ නිව්යෝක් සෝන් එකට. අපිට Universal Studio එකේදී හම්බෙන පළවෙනි රයිඩ් එක තමයි Sesame Street රයිඩ් එක. මේක ගොඩක් පොඩි අයට එන්ජොයි කරන්න පුළුවන් හොඳ රයිඩ් එකක්. අදිශා මොන්ස්ටර් කෙනෙක් ඉන්නවා. Don't be
නිවියෝක් සෝන් එකෙන් පස්සේ ඊළඟට අපි යන්නේ සයිෆයි සෝන් එකට. ඒකේ අපිට හම්බ වෙන පළවෙනි රයිඩ් එක තමයි ට්‍රාන්ස්ෆෝමර් රයිඩ් එක. මේක නම් සෑහෙන දිග පෝලිමක් තියෙනවා. මොකද මේ රයිඩ් එක යුනිවර්සල් ස්ටුඩියෝ එකේ තියෙන මේන් ඇට්‍රැක්ෂන් එකක්. ඔයාලට පේනවනේ පෝලිම කොහොමද කියලා. ඔයාලට එක්ස්ප්‍රෙස් පාස් එකක් ගත්තොත් පෝලිම වල ඉන්නේ නැතිව ඉක්මනටම රයිඩ් එකට යන්න පුළුවන්. Recruits here at Nest, our mission objective is clear: to protect and defend. අපි දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් රයිඩ් එක යන්න පොලිමේ ඉන්නේ. ඔයාලට පේනවනේ මේ මගේ පිටිපස්සෙන් තියෙන පොලිම කොහොමද කියලා. අපි පොලිමේ යන අතරවාරයේදී අපිට දකින්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමර් මූවී එකේ අපිට දකින්න ලැබෙන ගොඩක් දේවල් මෙතන ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. Space is moving to lockdown, so we're going to have to suspend your training. You are going to the office camp at all times and remain seated. ඔන්න පැයක් විතර පෝලිමේ කොහම හරි ඉඳලා අපි දැන් රයිඩ් එක යන්න හදන්නේ. මං මේ රයිඩ් එක යද්දිත් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. හැබැයි ඒව ඔයාලට ක්ලියර් නැති වෙයි. මොකද මේක 3D රයිඩ් එකක් නිසා අපි නම් මේ 3D ග්ලාසස් දාගෙන තමයි රයිඩ් එක යන්නේ. හැබැයි ඔයාලට මේ වීඩියෝ එක නම් ක්ලියර් වෙන එකක් නැහැ. හැබැයි අදහසක් ගන්න නිසා මං අපේ රයිඩ් එකේ පොඩි ක්ලිප්ස් ටිකකුත් මේ වීඩියෝ එකට එකතු කළා. ඒකනම් මාරම රයිඩ් එකක්. මාර විදිහට එන්ජොයි කළා. මලත් යුනිවර්සල් ස්ටුඩියෝ ආවොත් අනිවාර්යම ට්‍රාන්ස්ෆෝමර් රයිඩ් එක නම් යන්න අමතක කරන්න එපා. මාරම එක්ස්පීරියන්ස් එකක් තමයි. ඊළඟට අපි යන්න හදන්නේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ තියෙන ත්‍රිලින්ම රයිඩ්ස් දෙකට, රෝල කෝස්ටර්ස් දෙක, බැටරස්ටා ගැලක්ටිකා සයිලෝන්. ඉතින් මේක තමයි ලෝකේ තියෙන උසම ඩුවලින් රෝල කෝස්ටර්ස්. ඉතින් මේක අඩි 139ක් උසයි. ඉතින් අපි එහෙනම් දැන් ඒක එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා ගිහින් බලමු. මේ තියෙන්නේ අනිත් කෝස්ට එක. මේ කෝස්ටර්ස් එක නම් මාරම එක්ස්පීරියන්ස් එකක්. යුනිවර්සල් ස්ටුඩියෝ ආවත් අනිවාර්යෙන්ම ඔයාලා ට්‍රයි කරලා බලන්න. ඇත්තටම මාරම ට්‍රේනින් එක්ස්පීරියන්ස් එකක් තමයි තියෙන්නේ. මේ මමි ඔකට රයිඩ් එක තියෙන ඔක්කොම තියලා යන්න ඕනේ.
කෝස්ටර්ස් වලින් පස්සේ අපි ඊළඟට යන්නේ ඒෂියන් ඊජිප්ට් සෝන් එකට. මෙතන තමයි මමි රයිඩ් එක තියෙන්නේ. මේක ඉන්ඩෝර් රයිඩ් එකක්. මේ රයිඩ් එකටත් සෑහෙන දිග පෝලිමක් තියෙන රයිඩ් එකක්. මෙන්න මේ බිල්ඩින් එක ඇතුලේ තමයි මේ රයිඩ් එක තියෙන්නේ. මේක ඇතුළට අපිට කැමරා ෆෝන් සරන් යන්න දෙන්නේ නැහැ. අපි ඒව ලොකර්ස් වල දාලා තමයි රයිඩ් එක යන්නේ. ඒ නිසා මට ඇතුලේ වීඩියෝස් නම් ගන්න උනේ නැහැ. මේ ගොඩක් රයිඩ්ස් වලට අපිට කැමරා ෆෝන්ස් එහෙම අරගෙන යන්න බෑ. ඉතින් මේ වගේ රයිඩ්ස් යද්දී අපි මේ වගේ ලොකර් එක දාලා තමයි යන්න ඕනේ. ඒෂියන් ඊජිප්තුවෙන් පස්සේ අපි ඊළඟට ආවේ ද ලොස්ට් වර්ල්ඩ් සෝන් එකට. මෙතනත් ලොකු පොඩි හැමෝටම විනෝද යන්න පුළුවන් රයිඩ්ස් කීපයක්ම තියෙනවා. ඒකනවද හැ බාලයක් වේ ඊළඟට තියෙන්නේ පාපා සිටි ගොටවල්ඩ කරලතින මේ වහලද ගොටවල්. ඔන්න අපි අන්තිමටම ආවේ ෆාර්වේ සෝන් එකට. මෙතනත් රයිඩ්ස් කීපයක්ම තියෙනවා. පූසින් බෝඩ්ස්, එතකොට රෝල කෝස්ට එකක්, එතකොට ඒ වගේම තියෙනවා මෙතන ශ්‍රෙක් 4D ෂෝ එකක්. ඒකත් මාරම ලස්සනයි. අවතවලත් අනිවාර්යයෙන්ම බලන්න. එතකොට ඒ වගේම මේ හරිය ගොඩක් ෆොටෝ ලොකේෂන්ස් එහෙම තියෙනවා. අර ලස්සන ෆොටෝස් වීඩියෝස් එහෙම අරගන්න පුළුවන්. අපි වීක්ඩේ එකාවෙත් සෙනඟ ටිකක් අඩුවේ කියලා හිතලා ඒත් වීක්ඩේ එකක් වුණත් අද ගොඩක් සෙනඟ හිටියා. ඔයාලා දකින්න ඇති මේ සමහර රයිඩ්ස් වලට ගොඩක් දිග පෝලින් තිබ්බා. ඒ හින්දා අපිට සමහර රයිඩ්ස් වල යන්නත් බැරි වුණා. ඒ වගේම අද පොඩි වෙලි ගැතියකුත් තිබුණා. වැස්සට මෙහි සමහර රයිඩ්ස් නවත්තනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ යුනිවර්සල් ස්ටුඩියෝ ගමන ඉවර වෙන්නේ. ඉතින් මාරම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් සිංගප්පූ ආවොත් අනිවාර්යයෙන්ම යුනිවර්සල් ස්ටුඩියෝ යන්න අමතක කරන්න එපා. ඔයාලට මාර එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න, මගේ ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් ෆලෝ කරලා තියාගන්න. ඉතින් එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ගිහිල්ලා එන්න.